අයිබෝවන් ඔබ මෙතන සිට එකතු වන්නේ රූපවාහිනී දිවාපෝතිකාශය සමගින් මම සංජීවනී නවලගේ සුපුරුදු ලෙස මුලින්ම ප්‍රවෘත්ති සිරස්තල වයස වෘද්ධ 60ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් නැත ලබා දීම අද සිට බෞද්ධ දහම් පාසල් ලබන 28 වෙනිදා ආරම්භ කිරීමට පියවර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ මන්තිරුවක් වාහන ගමනාගමනයට විවෘත කෙරේ कोविड प्रतिशक्तीकरण वेडसटहनटते वयस अवुरुदु 60ट वेडी पुद्गलयिंट बूस्टर एनत लबा दीम अद आरंभ केरुडा कोविड 19 मरदन एनते देवन मात्राव लबागेन मास 3 संपूर्ण कर अति पिरिसटाई बूस्टर एनत लेस फाइसर एनत लबा देन्ने वयस अवुरुदु 60 मवु पुद्गलयंट बूस्टर एनत लबा दीम बसनायर हा दकुनु पलात्वल सह अनुराधपुर हा अंपार अतुलु दिस्त्रिक्क केहिपेकदी अद आरंभ केरुना बसनायर पलाती स्थान केहिपेकदी बूस्टर एनत लबा देन बवई सौख्यांश पवसान्ने ගොඩක් හොඳයි ඔය කරන සේවය. ඉතාලම වටිනවා ඉතාලම අගේ. වැඩ පිළිල හොඳයි. ඉක්මනට කරගත්තා. කිසිම කරදරයක් නැහැ. ඉක්මනින්ම වැඩ ටික කරගත්තා. රජයටත් අපි බොහොම ස්තුති කරනවා මේ කරන්න ආව මෙහෙවරට. වැඩ පිළිල බොහොම හොඳයි. මෙතන ප්‍රධානම නිලධාරියෙන් ඉඳන් සියලුම දෙනා මේක ක්‍රියාත්මක කිරීමේ ඉතාලම ප්‍රමුඛතාවයකින් කටයුතු කරා. कोविड प्रतिशक्तीकरण वेडसटहनटते मिरट जनतावट लबादी अति समस्तेन्नत मात्रा प्रमाणीय देकोटि अनु हय लक्ष अनु नम दहस तुंसे विसितुनाक एक कोटि पनस अट लक्ष असु अट दहस पनस तुंदनेकुट पलमु मात्राव लबादी तिबनवा मात्रा देकम लबागत पिरिस एक कोटि तिस हय लक्ष असु देदहस सारसे पनस नमयाक बूस्टर एनत एक लक्ष विसि अट दहस अटसे एकलोस दिनेकुट लबादी अति बवई सौख्यांश पवसान्ने मे मासे आरंभ सिट दैनिकव वार्तावन कोविड 19 रोगींगे हेलियामक पवतिन बव सौख्यांश पवसनवा कोविड रोगीन हस्य विसिदनिकु इये मिरटिन हंदुना केरुना तवदुरुटत प्रतिकार लबन पिरिस 14220 429 दिनिकु इये सुवे लबा तबनवा सुवे लबु समस्त पिरिस 524740 दकुनु पलाटे पमनक नोवेई तवत पलात कीपेकम मे आकारयट रोगींगे वेडिवीमक वार्ता वेला तियेनवा मे तत्वय अपि कल तबा कियपु देयक विशेषयेन्म इतामत्म वियोगात्मक तत्वय බවට පත්වන්නේ යම් අවස්ථාවක මෙම රෝගීන් සංඛ්‍යාව යම් ප්‍රමාණයකට වේගයෙන් වැඩි වුණොත් අපිට මුලින්ම කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කාලයකට පස්සේ ආරම්භ කරපු පාසල් වහන්න සිද්ධ වෙනවා මේක වැළැක්වීමට තමයි අපි කළ යුතු සියලු දේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පාසල් වල පමණක් ආරම්භ වුණු පාසල් වලට පමණක් සීමා වුණු ක්‍රියාවලියක් හැටියට අපිට දකින්න අමාරුයි මේක අනිවාර්යයෙන්ම මුළු ප්‍රජාව පුරාම තියෙන තත්ත්වයක් එක්ක මතුවෙන දෙයක් අපිට පාසල් වලින් රෝගීන් හමු වෙනට සාපේක්ෂව පාසවලිනුත් අනිත් තැන්වලිනුත් අද හම්බුණ නොවුනත් ඉදිරියේදී රෝගීන් හමු වීම බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා මේ තීක්‍රතාවය යම් ආකාරයක එක්තරා ප්‍රමාණයකට වැඩියෙන් වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනෙකුත් සීමාවන් පනවනවා හැර වෙන විකල්පයක් නැතුව යනවා වගකීමෙන් යුතුව හැසිරුණොත් මං හිතනවා මේ දක්වා දීලා තියෙන මාර්ගෝපදේශක වලින් ක්‍රමානුකූලව ලිහිල් කරපු නීති තවදුරටත් ලිහිල් කරමින් ඉදිරියට කටයුතු කරන්න පුළුවන් වෙනවා කොවිඩ් රෝගීන් අඩුවීම අවම වෙලා තමයි තිබුණේ දැන් ඒක ක්‍රමක්‍රමයෙන් හැම දවසකට කීප දිනක් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා ලංකාව පුරාත් කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම අපි දකිනවා ඒ වගේම ඊට සමාන්තරව අපේ දරුවන්ටත් කොවිඩ් වැඩි වෙන්න පටන් අරන් තියෙනවා මේ වෙලාවේ අපි සාමූහික ගැවසීම් අවම කරගත යුතුයි මෙතෙන්දී සාමූහික ගැවසීම් අපි වැඩි කරගත්තොත් ගෙදර ඉන්න දරුවට ගෙදර ඉන්න වැඩිහිටියන්ට කොවිඩ් රෝගේ ආපෝසරයක් බෝ වෙන්න පුළුවන් ඒ බෝ වීමත් සමග කොවිඩ් රෝගේ සංකූලතාව වැඩි වෙන්න පුළුවන් රෝවල් ගත වීම වැඩි වෙන්න පුළුවන් සහ මරණ වැඩි වෙන්න පුළුවන් ඒ නිසා බුද්ධිමත් ජනතාවක් විදිහට අපි කොවිඩ් රෝගේ ආපෝස රයක් තමන්ගේ ගෙදරටත් රටටත් පැතිරීම අවම කරන්න උපරිම ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ අනුගමනය කරමින් ලබන 28 වෙනිදා බෞද්ධ දහම් පාසල් විවෘත කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා ඊට අදාළ පූර්ව සූදානම් වීම ලබන 21 වෙනිදා සිදු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව සියලුම දිස්ත්‍රික් ශාසන ආරක්ෂක මණ්ඩල ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලා ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩල හා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී ඇතේ
अमेरिकावे फाइसर समागम लोव दिलिंदु सह मध्य आदायम रटवलट कोरोना मर्दन औषध निष्पादने क्रीमट सह सेपेयमट अनुमति लबा दे तबनवा अनुमति हिमिवू रटवल संख्याव अनुपहक मे अतर बांग्लादेशी वसातबीमे सीमा हेतुवेन मिलियन 32කට अधिक पिरिसक अंत दिलिंदु भवयट पत्वेति बवई वार्ता वर्णे कोलंब महानुवर प्रधान मार्गे कडुगन्नाव प्रदेश मंतेरुवाक वाहन गमनागमने संदहा अद दहवल दुलहट यले व्यवृत्त करना ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිර්දේශයේ මත පවතින තත්වයේද සැලකිල්ලටගෙන මන්තිරුව විවෘත කළ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් සර්දා වීරකෝන් මහතා පවසන්නේ ඇතවිය හැකි තදබදය සැලකිල්ලටගෙන තවදුරටත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පවතින නායාමයේ අවදානම් තත්වය අවම කිරීමේ පරීක්ෂණ සහ භූගත ජලය ඉවත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මකයි අයවැය විවාදයේ 4 වන දිනේ අදයි. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අසංක නෙලග රත්න. අයිබෝන් අදත් කතානායක මහින්දයා පාබිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30ටයි පාර්ලිමේන්තුව රැස්ුනේ. අද අයවැය දෙවනි වර කියුමේ විවාදයේ සිව් වෙන දිනේ බවටයි පත් වෙන්නේ. අද විවාදය ආරම්භ කරමින් සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මතුම්බණ්ඩාර මහතායි අදහස් දැක්වේ. ඊයේ සමග ජන බලවේගයේ කොළඹදී සංවිධානය කරන ලද උද්ඝෝෂණයට පොලිසියෙන් විවිධ ස්ථානවලදී බාධා කිරීම සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරයා කරුණ රසක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරමින් අදහස් දැක්වුවා. එෙහිදී සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වරු ඉදිරිපත් කරමින් මේ පොලිසිය බාධා කිරීම වලට විරෝධය පළකරන ආකාරයක් තමයි දක්නට ලැබුණේ. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අදහස් දැක්වුවා. ඉන් අනතුරුව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහත්මයා අදහස් දැක්වුවා. ඒ වගේම අද දවසේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තු අදහස් පළකරනවා මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඇහිදී විශේෂයෙන්ම අවධානය යොමු කළා ඒ තමයි මේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට යම් ආකාරයක වැඩපිළිවෙළක් ගෙන තිබෙන මොහොතක රජයේ පැත්තෙන් මේ ක්‍රියාවලිය සිදු වෙන මොහොතක මේ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න නැවතත් කොවිඩ් අවධානම් වැඩි කිරීමේ තත්ත්වයකට ඇති කරන්න විපක්ෂයේ මේ උද්ඝෝෂණ හරහා උත්සාහ කරන බව තමයි අමාත්‍යවරයා ඇහිදී කියා සිටියේ එහිදී අමාත්‍යවරයා විපක්ෂයේ යෝජනාවක් කළා ඒ තමයි හැකිනම් මේ පවතින සාමාන්‍යකරණ යටතේ මේ පවතින සෞඛ්‍ය නිර්දේශ යටතේ ඇකිනම් උද්ඝෝෂණ පවත්වන්න අලුත් සංකල්පයක් විදිහට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා පාර්ලිමේන්තුව තමයි යෝජනා කරන්නේ. හැබැයි මේ විදිහට තමයි අද පාර්ලිමේන්තුවේදී කටයුතු සිදු වුණේ. අපි සූදානම් වෙනවා රාත්‍රියට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ගැනීමට නැවතත් සම්බන්ධතාව ප්‍රවෘත්ති පැතිරේ. කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් රට ගොඩනැංවීමේදී වසංගතය මෙන්ම ආර්ථිකයේද කළමනාකරණය කළ යුතු බව අමාත්‍ය කෙහෙළි රමුක්වෙල්ල මහතා පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙරට රෝහල් පද්ධතියේ ඔක්සිජන් සැපයුම වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍ර ස්ථාපනය කිරීම, ගබඩා කිරීමේ ටැංකිය ස්ථාපනය කිරීම, ඔක්සිජන් නිෂ්පාදන ජංගම රථ වැඩපිළිවෙළ ආරම්භ කිරීම ඇතුළු ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරුණා. සූම් තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද विदेश संविधान ತೃತೀಕಹ ವೃತ್ತಿ ಅಧ್ಯಾಪನ ಕಮಿಷನ್ ಸಭಾವೇ ನಿರಧಾರಿನ್ಗೆ ಸಹಭಾಗಿತ್ವೆಯನ್ನು ರಾಜ್ಯ ಪ್ರವೃತ್ತಿ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ಈ ಪ್ರವೃತ್ತಿ ಮಾಧ್ಯಮ ಮುಖದಿ ಮೇಬವ ಅವಧಾರಣೆ ಕರುಣ ವಿವಿಧ ಕ್ಷೇತ್ರಗಳ ನಿಯುಕ್ತವನ್ನು ಸಂದಾದ ಜಾತಿಕ ವೃತ್ತಿ ಪುಹುನು ಸುದುಸ್ಕಂ ಸಹತಿಕೆ ಲಬಾದಿಮ ಕಮಿಷನ್ ಸಭಾವೇ ಆರಂಭನಾಯಿ සහතික නැති ශිල්පීය දැනුම තියෙන අයට අපි තියෙන පෙරදැනුම ඇගීමේ ක්‍රමවේද නැත්නම් RPL ක්‍රමවේද කියලා කියනවා. ඒක හරහා අපි ඒගොල්ලන්ට අවශ්‍ය ඇගීම් කරලා සහතික ලබා දෙන්නට අවශ්‍යයි. මේ කරගෙන යනවා. මොකද ඒගොල්ලෝ එක්කෝ තමන්ගේ රැකියාව අහිමි වෙලා ලංකාවට එනවා. එහෙම නැත්නම් ලංකාවට ඇවිල්ලා යම් කිසි විවේක කාලයක් ගත කරලා ආපහු යන්න. ඒතකොට ඒ ලංකාවේ ඉන්න කාලය තුල ඒගොල්ලන්ට අවශ්‍ය ඒ සහතික ලබා දෙන්න අපි උත්සාහ කරනවා. ඊළඟට අපි තව කාණ්ඩයක් තමයි අපි මේ ගම්වල ඉන්නවා ජීවනෝපාය ශ්‍රේෂ්ඨවල නිල්ලා ඉන්න අය. ඒගොල්ලන්ටත් අපි අවශ්‍ය පුහුණුව කෙටි කාලින පුහුණුව ලබා දීලා ඒගොල්ලන්ටත් ජාතික සහතිකයක් ලබා දෙන්න උත්සාහ කරන්න ඕනේ මේ දශකය තුල. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුණින්.
පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රාදේශීයකම් කොට්ටාසේ හිමිකම් ඔප්පු නොමැති පවුල් 110කට ඊයේ ඔප්පු ප්‍රදානය කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය රොෂාන් රණසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අමර කීර්ති අතුකෝරළ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ස්වැන්රකිය අලහබින් පිරිසකට උපකරණද බෙදා දෙනු ලැබුවා. මවනල්ල බුදු පිළිම කිහිපයකට හානි කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි 16 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ කෑගල්ල පළාත් බද මහදිකරණ විනිසුරු ජගත් ඒ කහදගම්ගේ මහතාගේ නියෝගයකට අනුවයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිස අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. නුවර එළිය මහා එළිය රක්ෂිතේ වැටලීමකට ඊයේ රාත්‍රියේ ගිය වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීන් පිරිසක් අතරමං වී තිබෙනවා. ඒ අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වයේ හේතුවෙන් එම පිරිස අද උදෑසන නිරුපද්‍රිතව සුවගත් බවයි හැටන් වනජීවී අඩවි ආරක්ෂක නිලධාරී සුජිත් අංජන මහතා පැවසුවේ. කලුතර දිස්ත්‍රික්කයේ පාසල් 301ක සිසුන් 41679 දෙනෙකුට වියලිසලාක පසුගියදා බෙදා දෙනු ලැබුවා. ඒ දිවයින පුරා පාසල් 7926ක දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය මාතපියල් නිශාන්ත මහතාගේ සංකල්පයක් මතයි වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. රත්නපුර මහනගර සභාව කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. පොහොර ටොන් 60ක් මාසිකව නිෂ්පාදනය කිරීම ආරම්භුණයි. ඊට ඉන්දිය රජයේ සහාය පළ වී තිබෙනවා. ඉන්දිය සහකාර මහකොමසාරිස් අකිරා මහත්මිය පොහොර නිෂ්පාදනාගාරයේ ධාරිතාව වැඩි කිරීම පිළිබඳවද සාකච්ඡා කළා. ඊට නගරාධිපති ටිරොන් අත්තනායක මහතා ඇතුළු පිරිසක් දෙක්ව සිටියා. රත්නපුර මහනගර සභාවට අයත් කොම්පෝස්ට් අංගණයේ පොහොර නිෂ්පාදනය මාසිකව ටොන් 40ක්. ප්‍රදේශයේ එක් රැස් වන අපද්‍රව්‍ය පොහොර නිෂ්පාදනයට යොදාගෙනනවා. කාබනික වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මකයි. ඇතැම් ගොවීන් අවශ්‍ය පොහොර තමන්ම නිෂ්පාදනය කරගනු ලබනවා. වසවිසෙන්තර ආහාර ජනතාවට ලබා දීම රජයේ අරමුණයි. පදියතලාව හාගංගුල පදිංචි නිලන්ති දීපිකා කාබනික වගාව සිදු කරන ගෙවිලියක්. කාබනික පොහොර යොදාගෙන කළ වගාවෙන් ඉහළ ඵලදායක ලබාගෙන තිබෙනවා. ඊට අමතරව ඇය කොම්පෝස්ට් පොහොරද නිෂ්පාදනය කරන අතර දැනට නිපදවා ඇති පොහොර ප්‍රමාණය කිලෝ 5000ක්. මම හිතනවා මේ හැමදේම එකතු වෙලා මේ පැත්තේ ගොඩක් මිනිස්සු කැමති මේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න. දැන් මමත් නිෂ්පාදනය කරපු කොම්පෝස්ට් කිලෝ 5000ක විතර මගේ දැනට තියෙනවා. ඉතින් මමත් කැමති තව මේ සොයනකිය අකව විදිහට මේ කරගෙන යන්න. ඉල්ලනවා ඉතින් මේ ගොවියොන්ට කොම්පෝස්ට් නැහැ කියලා කියනවා නම් ඇවිල්ලා මේ හතියෙන් තැන් වලට බල්ලි ඉවරලා ඇවිල්ලා ගෝජන් සතේ මැදිස්ථාවලින් මිනිහ බිලක් නීම කරලා මේවට වටිනාකමක් දෙන්න අපිට. කළුතර දොඩම්ගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම අඛණ්ඩව සිදු කරනවා. හෙක්ටයාර 775ක් වගා කිරීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 46000ක් සහ දියර පොහොර ලීටර 7700ක් බෙදා හැරීමට නියමිතයි. ප්‍රතිලාභී ගොවීන් සංඛ්‍යාව 3000ක්. අපි ඔය රසායනික පොහොර ගැන අපි කන්නේ වස. ඉතින් ඒ රසායනික පොහොර වලින් අපි අයින් වෙලා අපිට කාබනික පොහොර වලට යන්න පුළුවන් නම් ඒක හොඳයි. අපේ දරුපර පොරවලින් හිතලා මේ වගේ තීරණයකට ගිහිල්ලා අපි කාබනික පොහොර වලට යන එක ඉතාම හොඳයි. මේ ක්‍රමයේ අපි ඉදිරියට මම හිතනවා පවත්වාගෙන ගියොත් අපිට හොඳ ප්‍රතිඵලයක් දකින්න පුළුවන් නිරෝගිමත් පරපුරක් ඇති වෙයි කියලා මම හිතනවා. එසවගින් අදට නියමිත දිවා පුවත් විකාශයෙන් අප සමගන්නවා. රාත්‍රී 8ට ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.